Oh. අරපුද ආ අපි දැන් දැන් ඕනුනේ. ඔ මයි පොක් කරගන්න හැමෝම මේ අපි දැන් ගණිතය වල ගොඩක්ම ඉවර කරලා තියෙන්න නේද අපි පාඩම් දෙක තුනක්ම ඉවර කරලා තියෙන්නේ ඒක නිසා මේ අපිට ගොඩක් ලේසි දැන් නේද අපි දැන් අද කරන්නේ භාග කියන පාඩම ඔයාලා මාතෘකාව ලියා ගන්න භාග මේ ඊයේ මම ඔයාලට එවලා ඇති ගුණ කිරීම පාඩමේ ගෙදර වැඩ කොටසක් නේද ඊට කලින් සංඛ්‍යා රටා පාඩමේ ගෙදර වැඩ කොටසක් කිව්වා ඔයාලට මතකයි නේද ඊට කලින් අනිත් පාඩම් වලත් ඔක්කොම වැඩ කොටස් ටිකේ ඉවර තියෙන්නේ ඒක නිසා ගැටලුවක් නැහැ මේ පාඩම අපි අලුත්ම ඊළඟ ඉට කරන්න තියෙන පාඩම භාග දිනයක් ලියන්න ඕනේ දිනේ ලියලා මාතෘකාව අපි ලියාගනිමු භාග පුතේ භාග කියන එක ඔයාලා දන්නවනේ ගොඩක් වෙලාවට දැන් කඩේකට ගියොත් අපි පාන් ගෙඩියක් ගන්නත් පුළුවන් ඕන අරිමැදින් කපලා භාගයක් ගන්න පුළුවන් නේද භාගයක් ගන්නත් පුළුවන් ඒ වගේම පළතුරු අපි කියමු ගස් ලබු වල හරි මැදින් කැපුවොත් භාග භාගයක් අපිට ගන්න පුළුවන් නේ භාග දෙකක් එනවනේ නේද ඕනම එකක් සමාන කොටස් දෙකකට වෙන් කරාට පස්සේ නේද එක කොටසකට අපි කියනවා භාගයක් කියලා දැන් අපි ඔයාලා ගන්නකෝ හාෆ් ෂීට් කොලයක් හොයා ගන්න හැමෝම ये फो कल एक पाया गया ट्रक कर बिनाड़ी अब कैसी ए फो नेसर डरा हम पीता පොඩි කොලයක් හොයාගන්න හාෆ් ෂීට් එකක් කමක් නැහැ. ඕ දැන් මෙන්න මෙන්න සරත් දැත්ත මේ වගේ කොලයක්. බලන්න. හරි දැන් මේක මම අර නේද සමාන මේ විදිහට පොඩක් කපා ගන්නවා. දැන් සමාන කොටස් දෙකක් වෙන විදියට නවන්න. අර සර් නවනවා මේ විදියට මේ. ඔයාලා නවන්න පුතේ. සමාන කොටස් දෙකක් වෙන විදියට නවන්න. ඔන්න නැවුවා. සමාන කොටස් දෙකක් වෙනවනේ. මැදින් ඉරක් තියෙනවනේ නේ. ආ දැන් ඒ ඉර ඔව් මේක අර පාට කරගන්න. අඩිරුලක් තියලා නේ මේ ඉර පාට කරගන්න දැන් නෑ ආර මම සර් දැන් ඔයාලත් එහෙම නවපු රේඛාව
නේද රේඛාවක් ඇඳ දැන් කොටස් දෙකක් ලැබිලා තියෙනවනේ පුතේ කොටස් දෙකක් දැන් ලැබිලා තියෙනවා යාළුවා නේද මෙන්න කොටස් දෙකක් සමාන කොටස් දෙකක් ලැබිලා සම්පූර්ණ එක කොටයක් තිබුණා ඒක පරිමැදි ලැබුවාම සමාන කොටස් දෙකක් ලැබුණා සමාන කොටස් දෙකක් ලැබුණා නේද එතකොට දැන් මේ එක කොටසකට අපි කියනවා භාගය කියලා දැන් පාන් ගෙඩියක් ගත්තත් පරිමැදි දෙකට කපලනේ භාගය වෙන් කරගන්නේ නේ භාග දෙකක් වෙනවනේ එක පාන් ගෙඩියක් පරිමැදි සමානව දෙකට බෙදුවා භාග දෙකක් ඊයගෙ තමයි මෙන්න භාග මෙන්න එක භාගයක් මෙන්න එක භාගයක් භාග දෙකම එකතු වුණාම සම්පූර්ණ එකක් නේද සම්පූර්ණ එක සමානව කොටස් දෙකකට වෙන් කරාම භාගයක් නේද සමානව ඔව් වෙන් කරාට පස්සේ භාගයක් එහෙනම් දැන් බලන්න භාගයක් කියලා අපි කියන්නේ කොටස් දෙකකින් එකයි කොටස් දෙකකින් එක කොටසක් එහෙනම් පුතේ අපිට භාගය කියන එක කොටස් දෙකකින් එකයි ඔන්න ඔහොම පෙන්නන්නත් පුළුවන් කොටස් දෙකක් තියෙනවා දෙකෙන් එකක් දෙකෙන් එක භාගය කියන්නේ දෙකෙන් එක තේරුණාද හරි දැන් ඔයාලා තව කොලයක් ගන්න තව එකක් ගන්න මොකද තව එකක් හොයාගන්න කොහෙන්ද ගත්තා සර් ගත්තා ඒක දැන් පුතේ වෙන විදියකට නවන්න ගත්තා ඔව් වෙන විදියකට නවන්න හරි අපි දැන් මේ පැත්තට නවමු මේ දැන් සර් මෙන්න මෙහෙම නවන්න බලන්න ඔයා නවන්න පොඩක් බලාගෙන ඉන්න මෙන්න මෙහෙම නවලා දැන් මම රේඛාව වෙන් කර රේඛාවක් ඇඳලා ලැසර් ඇඳලා බලන්න දැන් මේ සමාන කොටස් දෙකක් ලැබුණද නැහැ නේද මෙතනදී සමාන කොටස් දෙකක් ලැබුණේ නැහැ එහෙනම් අපිට මේක භාගයක් කියලා කියන්න පුළුවන් බෑ එතකොට මේක භාග නෙවෙයි මේක භාගයක් නෙවෙයි නේ එක කොටසක් ලොකුයි බෑ ඔව් අනිත් කොටස පොඩි නේද එහෙනම් භාගයක් වෙන්න නම් සමාන කොටස් දෙකක් වෙන්න හරි මේ ඒ ක්‍රමයටත් අපිට සමාන කොටස් දෙකක් ගන්න පුළුවන් සමචතුරස්‍රයක් අරගෙන නේද ඔයාල සමචතුරස්‍ර හැඩේ කොළයක් ගත්තොත් එහෙම අමසර් සමචතුරස්‍ර හැඩේ එකක් හදාගත්තා මෙන්න හදාගත්ත සමචතුරස්‍ර ආකාර හැඩේ ඒක නම් මේ පැත්තර නවල භාගේ හදා ගන්න පුළුවන් මේ පැත්තර නැවුවහම භාගයක් ඕන හරි මැදි මම රේඛාවත් ලකුණු කරන්න ඔන්න භාගය ආවා. ආවනේ භාගය. සමාන කොටස් දෙකක් ලැබුණනේ නේද පුතේ? අර ඔයාලා කරන් කරන්. එහෙනම් දැන් අපිට මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන්. අපි ලියමු මාතෘකාව අනුමාතෘකාව. හැඩතල ඇසුරෙන් හැඩතල
Vishala, Surin. Bhagaya. මේ මා යන්නේ ඉන්නේ දැන් මෙතෙන්දි පුතේ හොඳද අර මහ ප්‍රාණ බයන්නේ මේකේ පාගය හැඩතල ඇසුරෙන් බාගය හඳුනා ගනිමු හැඩතල ඇසුරෙන් බාගය හඳුනා ගනිමු අචූටක් ඉන්න අකමැන්න ලිය भाग अभी मेन मेहम पेन्नालापूर्ण गुणा एक भाग देखा संपूर्ण एक सामान देखता भागे සම්පූර්ණ එකක් සමාන කොටස් දෙකකට වෙන් වුණාට පස්සේ අපි එක කොටසකට කියනවා භාගය. එහෙනම් දෙකෙන් එකක් නේද භාගය? දෙකෙන් එකක් තමයි භාගය කියලා අපි කියන්නේ. ඒකයි අපි මේ මෙහෙම ලිව්වේ මේ දෙකෙන් එකක්. දෙකෙන් එක. දෙකෙන් එක තමයි භාගය කියලා කියන්නේ. හොඳයි. ोड माते कांडिमु मूलिन मापी आंधिमु रिजु कोणा सा है दया में सर कोटु की अब करने दा ओ उते टिका प्लोक वटा आंधिम ने बोला प्लोक वटा आंधिम ने पा पीटू कालक पीटू बाग में कालक की तरह यान प्रमाणे कांडिम ने सामाने लोक वटी का पहला दिली පාට පැන්සලකින් ඇඳක් කමක් නැහැ පාට පැන්සලකින් ඇඳක් කමක් අනිවාර්යෙන් අඩි රූල් පාවිච්චි කරන්න ඕන सर भाग्य किन का लिया ना तो ना दे अब मैं कल यू को यार लिया था तो नहीं एक लिया था ना एक यात्री समय मैं कहाँ दिखने आ दें आप ही और बिना पाटक गाने बिना पाटक गाने दें मामा तो ना बिना पाटक गानो अभी आधी रूट की ना भाग्य आप मैं कल गाने मुखाड़े ही दिवाली तो आप ही पेंसिल अब गाते अनिल और खाड़े ही वाली भाग या कोई करेगा आ
දැන් තවත් සමචතුරස්‍ර හැඩයක් ඍජුකෝණාස්‍ර හැඩයක් ගන්න. තවත් ඍජුකෝණාස්‍ර හැඩයක් අඳින්න. වෙනත් විදියකට පාගේ මේ පැත්තටත් පුළුවන් පුතේ. නේද? මේ පැත්තටත් පුළුවන්. දැන් අපි සමචතුරස්‍ර හැඩයක් අඳිමු. කොටු පුතේ පහ පහ ගන්න කොටු පහ පහ ගන්න දැන් හයක් ගත්තට කවන්නේ නැද්ද කවන්නේ හය හයව ගත්තා කවන්නේ තුට්ටක් එමේ වුණාට කවන්නේ මූර්ත හැඩේ පුතන් මුත හැඩය පුතන්. ඒකේ භාගය ලකුණු කරන්න පුළුවන් නේද? උනේ එකට යටින් ද උඩට හැඩය අඳින්නේ. ඔය යටින් හරි පැත්තෙන් හරි ඉඳ තියෙන විදිහට කරන්න. මුත හැඩයක් ගන්න. හරි මුතේ මැදින් පිටක් කියලා ඕන රේඛාව අඳින්න නැත්නම් ඇද වෙයි. දැන් මෙහෙම වුණොත් භාගය නෙවෙයි. එහෙම වුණොත් භාගය නෙවෙයි. මේක වැරදි නේද? අපි ඔය ඇඳපු රූපවල භාගය ලියමුනේ භාගය කියලා අපි පෙන්න මේ මෙන්න භාගය මේ දෙකින්නේ මේක අනිත් භාගය මේ අපි වෘතයේ පෙන්න මේකත් දෙකින්නේ මේකත් දෙකින්නේ රූප දෙකක විතර පෙන්නන්න අනිත් ඒවා ඕනේ ඔක්කොම ඕනේ මෙන්න භාගය මෙන්න භාගය මේකට මම ලස්සන වැඩක් හදලා එවන්නම් ඔයාලට. පාක පාට කරමු අපි මේ දැන් භාගයක් පාට කරන්න කිව්වම පුළුවන් ද භාගයක් පාට කරන්න? ඒ භාගය වෙන් කරගෙන පාට කරන්න ඕනේ පාට කරන්න. පුළුවන් ද බරද අපිට යටි ලියන්න පුළුවන් මෙන්න මෙහෙම හැඩය සමාන කොටස් දෙකකට බෙදු විට හැඩයක් සමාන කොටස් දෙකකට බෙදු විට
එයින් එක් කොටසක් එයින් එක් කොටසක් භාගයකි තර් බෝඩ් එක පෙන්න පේනවද පේනවනේ ඕද හැඩයක් සමාන කොටස් දෙකකට බෙදූ විට එයින් එක් කොටසක් භාගයකි ලියලා කොටු කරගන්න ඔබ ලියලා කොටු කරගන්න දැන් තමයි ඔන්න ඔයාලට ගෙදර වැඩක් තියෙන්නේ ඔය පාට කොළ ගන්න පාට කොළ පාට පාට කොළ ගන්න කොළ අරගෙන ගෙදරදී විවිධ හැඩ කපන්න लकूतर කැමති නම් භාගයක් පාට කරන්නත් පුළුවන් භාගයක් පාට ඒක සුදු කොළ ගන්න එක සුදු කොළයක් අරගෙන ඍජු කෝණාංශ හැඩයක් කපාගෙන ඒකෙන් භාගයක් ලකුණු කරන් ලකුණු කරලා ඒ එක භාගයක් පාට කරන් එහෙමත් පුළුවන් හරි ඒ වගේ බෑඩ් හරි සර් අපි හරියට සමානව බෙදා ගන්න යම් දෙයක් නේ අපි හිතමුන්න ඔයාලගේ නංගි ඉන්නවා මල්ලි ඉන්නවා නංගි මල්ලි අතර සමානව බෙදීමක් බෙදලා දෙන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන හරි මැදි සමාන කොටස් දෙකක් මේ භාගයක් කිල්ලුවම එතකොට භාගය වෙන් කරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන අපි හිතමු පළතුරු ගෙඩිය ඇපල් ගෙඩියකින් භාගයක් එතන බන්දි තියෙන කීයටද ඒක පස්සේ කියන්නේ දැන් කියන්නේ හා ඒ වගේ නේද කඩොල් භාගයක් මේ සර් කිව්වේ වැඩි එතකොට ලක් ඉඳ තියන්නද ඔව් පිටුවක් ඉඳ තියන්න පිටු මම දෙන්න හරි අපි එක මෙහෙම ලියා ගන්නමු මෙතන මේ ඔයාලා තනියම ලියන්න පුළුවන් නේ විවිධ හැඩ කපා භාගය වෙන් කරන්න කියන්න එක ගේදර වැඩක් මෙතන යටි ලියාගන්නේ යටින් හෝ ඊළඟ පිටුවේ විවිධ හැඩ කපා භාගය වෙන් කරන්න
මොකද්ද? විවිධ හැඩ කපා භාගය වෙන් කරන්න පිටුවක් ඉද තියන්න හොඳේ පිටුවක් අපි යන ඊළඟ වැඩේට කාල හඳුනා ගන්නවා කාලා නේද ආයිමත් ඔයාලට කොලයක් ගන්න වෙනවා ඉස්සලා කර්සර් කරන දේ බලාගනින් දැන් පුතේ සමාන කොටස් දෙකකට නෙමෙයි හතරකට නවා ගන්න සමාන කොටස් හතරකට නවා ගන්න මෙන්න මේ විදිහ ඔබට මම පෙන්නන්න right මෙවැනි කොලයක් අරගෙන මෙන්න भागे वें करा नैवता नावन हाँ दें रेखा ऐंदो ते हैं मैं बोला रेखा ऐंदो समान कोटा सातरा ताव इकाई देकाई तुनाई हातरा ये वाला अभी क्यों काल काला दमे एका कोटा सब काल सांपूर्ण एका की नहीं द सांपूर्ण एका की कोटा सातरा कटे वेंकले बीटर සමාන කොටස් හතරකට වෙන් කළ විට සම්පූර්ණ එකක් සමාන කොටස් හතරකට වෙන් කරාට පස්සේ ඒ එක කොටසකට අපි කියනවා මොකද පුතේ කාලා නේද ඒ එක කොටසකට අපි කියනවා කාලා මේ දැන් මේ එක කොටසක් තමයි කාලා හතරෙන් එක අර දෙකෙන් එක ගත්ත වගේම අපිට මේකට හතරෙන් එක කියලා කියන්න පුළුවන් මේ හරි එහෙනම් මාතෘකාවල යන්න ඔයාලා මේ මම නැවත ලින්ක් එක දානවා හොඳේ දැම්මනේ මේ තාපොට්ට වෙලාවකින් සූදානම් වෙලා ඉන්න එකට හරි එතන අපි මාතෘකාව ලියන මොකද්ද කිව්වේ දැන් මොකද්ද කිව්වේ ආයිපත් මම ලින්ක් එක දානවා අපේ පන්ති තුට්ටක් නතර වෙයි පොඩි වෙලාවකට ලින්ක් එක දානවා හම්බුනේ ආයිමත් එන්න ඕන මේ දැන් පොඩි වෙලාවක විනාඩි 5කින් මෙන්න භාගය නැවතත් වෙන් කරන්න ගන්න ඕනද ඔය හඳ ගන්න කාල මේ එක කෑල්ලකට අපි කියනවා කාලා කාල මේ කෑල්ල කාල 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 නැත්නම් අපිට කියන්න පුළුවන් කාල එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් හතරෙන් එක හතරෙන් එක
ඔයාලා නැවත එන්න එහෙනම්